අවසාන ඵලයට හිස නැමුවොත් මේ අපි දාලා තියෙන ප්‍රතිසම්බන්ධන විදුලිය වගේත් මම හිතන්නේ ඉදිරියේදී මේ රටේ අනාගතය ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි. මොකද එහෙනම් රටේ ජනාධිපති කෙනෙක්ට ඕනෑම කාලයකට ඕනෑම විදිහට එයාට මේ අගමැති කැමැත්තක් නැත්නම් මේ රජය කැමැත්තක් නැත්නම් එහෙනම් එයාට ඕනේ වෙලාවකට විසිරුවන්න පුළුවන්. එහෙනම් අපිට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙන්නේ නැහැ නේද? නීතිපතිතුමාගේ කරුණ සඳහන් කරන විදිහට පාර්ලිමේන්තුවේ කොහොමදත් මම හිතන්නේ තුමාගේ මම තත්ත්වෙම ඇතුළේ හිටියේ නෑ. නමුත් මට ආරංචි හැටියට මම හිතන්නේ තුමා මේකේ ප්‍රශ්නයක් නැති බවයි. එහෙම තමයි කතාවක් මට ආවේ. කොහොමද දන්නේ? කොහොමද තුමා වුණත් අන්තිමට මිනිස්සුන්ගේ අතේ තමයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය අතේ තමයි තියෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය මම හිතනවා හරි තීන්දුවක් ගනී කියලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් දේවාදීන විශේෂ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඕන තීන්දුවට ලෑස්ති අපි චන්දයකට යන්නත් ලෑස්ති. නමුත් චන්දයක් නෙමෙයි මෙතන අමතුමාවත් එක්සත් ජාතික පක්ෂ නෙමෙයි මෙතන තියෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රටේ ව්‍යවස්ථාව. රටේ ව්‍යවස්ථාවක් නැත්නම් එනම් රටේ අනාගතයක් නැහැ. රටේ නීතියක් නැහැ. ඉතින් මේක තමයි අපි ආරක්ෂා කරන්න ඕනේ. ඉතින් බලමු අපි සිංහල දනම අගිතන්නේ රටේ ප්‍රවාසියන් හැටියට අපේ සුකමත් තියෙනවා මේ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාව වුණි විදිහකට උල්ලංඝනය කරන්න පුළුවන් නම් එහෙනම් මේ රටේ නීතියක් නැති වෙනවා. ඒකට ඇත්තම අද අපේ ජාත්‍යන්තර වශයෙන් බලනකොට අපේ රට දැන් වටලා තියෙනවා. අද මම හිතන්නේ පිට රටවල් අපි දිහා බලලා hina වෙනවා. ඒත්නම් ගොඩක් කනගාටුයි. අද ආර්ථිකය වටනවා කිසි දෙයක් වෙන්නේ නැහැ. එමෙ ජනාධිපතිතුමා හිතන්න ජනාධිපතිතුමා කියලා කියන්නත් හොඳ නැහැ. මෛත්‍රීපාල සිරිසෙන රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පුද්ගලයාට ජනාධිපතිතුමා කියන්න මමවත් කැමති නැහැ. එයා මොන දවසකට මොන වෙලාවකට එයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා නම් එයාගේ වාසියට එන්න ඒ කොහොමද කියන්නේ රටට. මේ දවසේදී මම හිතන්නේ ඒක සම්බන්ධ වෙනවා. මේ ඇත්ත මේගොල්ලොත් බලන් ඉන්නේ මොකද්ද මේ රටේ වෙන්නේ කියලා. ඇත්තම අපි විදේශ රටවල් ගත්තාම මම කියන්නේ බටහිර රටවල් විතර නෙමෙයි අනිත් රටවල් සෑම රටකම අපේ රජය ගැන විශාල විශ්වාසයක් තිබ්බා. මේ රටේ හරි මාර්ගයට යනවා කියලා ඒගොල්ලෝ විශ්වාසයක් තිබ්බා. ඉතින් මේ කරපු දෙයින් මම හිතන්නේ ඒ විශ්වාසය දිනනවා. දැන් ඇත්තම ඒගොල්ලොත් බලන් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. අපි ආර්ථික පක්ෂයෙන් මං හිතන්නේ එක එක සම්බාධික වලට අපිට ඉදිරියේදී මුහුණ දෙන්න ඉතින් ඇත්තම එච්චර හොඳ අනාගතයක් නැහැ. අපි ඒ රටේ අනාගතය ගැන හිතාගෙන